මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට ලොකුම අවස්ථාවක් තියෙන රටවල් දෙක වෙන්නේ නව සීලන්තය සහ ඉන්දියාවයි. හරි, මම පැහැදිලි කරන්නම් එහෙම වෙන්න හේතුව. අපි මුලින්ම කතා කරමු ඉන්දියාව ගැන. ඉන්දියා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට හොඳ සූදානමක් තියෙන කණ්ඩායමක්. මොකද කිව්වොත් මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඔවුන්ගේ මවබිමේ වීම. ඉන්දියා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් සියලු දෙනාම වගේ තරඟයක් වෙනස් කරන්න පුළුවන් තරුණ ක්‍රීඩකයෝ. ඒ වගේම අත්දැකීම් වලින් පරිපූර්ණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් තමයි මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කරන්නේ. ඒ වගේම ප්‍රබල පිතිකරු විරාට් කෝලි, රොහිත් ශර්මා, සූර්ය කුමාර්, ශුභ්මන් ගිල් වැනි ප්‍රබල පිතිකරුන් රැසකගෙන් සමන්විතයි. රවිචන්ද්‍ර අශ්වින්, ජස්ප්‍රීත් බුම්රා, කුල්දීප් ජාදේව්, මොහමඩ් සිරාජ්, මොහමඩ් සමී වැනි ප්‍රබල පන්දු යවන්නන්ගෙන්ද සමන්විත ඉතා සමබර කණ්ඩායමක්. නව සීලන්තය ගැන දැන් කතා කරමුකෝ. අපි කවුරුත් ආදරය කරන ක්‍රීඩකයෙක් තමයි කේන් විලියම්සන් කියන්නේ. ඔහු තමයි මෙවරත් නව සීලන්තය වෙනුවෙන් නායකත්වය දරන්නේ. ඔහුගේ පිත්ත කතා කරයි මෙවර ලෝක කුසලානයේ ගොඩාක් සද්දෙට. ඒ වගේම සෞති, බෝල්ට්, පර්ගසන් වැනි අති ප්‍රබල වේගපන්දු බලෑණියක් ඔවුන් සතුව තිබෙනවා. ලේතම්, මිචෙල්, පිලිප්ස්, කොන්වේ, නීෂම් වැනි ප්‍රබල පිතිකරන බලෑණියකුත් ඔවුන් සතුව තියෙනවා. නව සීලන්තයට මෙවර ලෝක කුසලානයේ වැඩි වාසියක් ගෙන දෙන කාරණය තමයි ඔවුන්ගේ කණ්ඩායම වසර ගණනාවක් එකට ක්‍රීඩා කර තිබීම. ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ගැනත් අපි කතා කර යුතුමයි. අපි ඔය කතා කරේ ලෝකෙ සිටින ප්‍රවීණිය කියපු කතානේ. ඉතින් මට හැඟෙන විදිහට නම් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. මම ලංකාව නිසා කියනව නෙමෙයි, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සමබර කණ්ඩායම. ඔතනට ඇන්ජිලෝ මැතිව්ස්ත් ආවනම් තමයි හරි. එහෙනම් වීඩියෝ එක අපි දැන් ඉවර කරමුකෝ. ඉක්මනට අලුත්ම අලුත් වීඩියෝ එකකින් හායත් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්න. මතක ඇතුව චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.